අද අපි මේ වීඩියෝ එක කතා කරන්නේ random forest algorithm එක ගැන. මම හිතනවා ඔයාලට මේ විදිහ decision tree algorithm එක ගැන අවබෝධයක් ඇති. අපි කලින් වීඩියෝ එකදී කතා කරා decision tree algorithm එක ගැන. ඒක ගැන දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා අපිට random forest ගැන කතා කරන්න. එතකොට මුලින්ම කියන්න ඕනේ මේකත් supervised machine learning algorithm එකක්. මේකත් අපිට පාවිච්චි කරන්න පුළුවන් regression problem වලදීත් ඒ වගේම classification problem වලදීත්. හැබැයි ගොඩක් දුරට classification problem වලදී තමයි මේක පාවිච්චි කරන්නේ. මේක ගොඩක් ජනප්‍රිය algorithm එකක්. මොකද ගොඩක් data set එක හොඳ accuracy එකක් මේ random forest algorithm එක හරහා අපිට ගන්න පුළුවන්. මම ආපහු decision tree algorithm එක ගැන කතා කරන්නේ. මම හිතනවා ඔයාලට ඒ ගැන අවබෝධයක් ඇති කියලා. මේකදී අපි කරන දේ ගැන මුලින්ම කතා කරමු. अभी डिसीशन ट्री एल्गोरिथम में यदि एक ट्री एका सल कांडे हेब मेके फॉरेस्ट एका सल कांडे ट्री गोडा एक करबू फॉरेस्ट एका वाले मे विधि एक बलाकांड पुलवा अभी मेके करें अपने डेटा सेट रैंडम विधि बैच की पेकट हदागण बैच की पेकट बेदागण डेटा पॉइंट की पेगा मे विधि बेदागण विशेष लघु डेटा सेट अभी हूस गांड पुलवा मे रैंडम फॉरेस्ट पाविच करला अभी मे विधि बैच විදියට හදා ගන්නවා ඒ කියන්නේ random විදියට මේකෙන් data point කීපය ගන්න අරගෙන ඊට පස්සේ ඒ අදාළ data වලින් අපි කරන්නේ decision tree හදා ගන්න එක. අපි decision tree වලදී කතා කරේ මෙන්න මේ එක කොටසක් ගැන විතරයි. මේකෙදි decision tree කීපයක් තියෙනවා. එතකොට අපි මොකක් හරි data ටිකක් දුන්නාම මේ decision tree වලින් predict කරන value ටිකක් තියෙනවනේ. මම මෙතනදී නම් අරන් තියෙන්නේ nil කොළ කියලා. එතකොට වැඩිපුර predict කරන ගාන තමයි අන්තිම final prediction එක විදියට ගන්න මෙතනදී. ඔයාලට මේකෙන් එක බලා ගන්න පුළුවන් මෙතන මන් ඩිසිෂන් ට්‍රී තුනක් අරන් තියෙන්නේ මේ විදිහට කීපයක් හදා ගන්න පුළුවන් අපේ ඩේටා සෙට් එකට අනුව ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ එකේදී කතා කරා වහිනවද නැද්ද කියන දේ සහ ටෙම්පරේචර් එකට අනුව එයාලා සෙල්ලම් කරනවද නැද්ද කියන දේ තීරණය කරන ඩිසිෂන් ට්‍රී එකක් ඒ ඩේටා සෙට් එක ගත්තොත් එහෙම අපිට මේ විදිහට ට්‍රී කීපයක් හදා ගන්න පුළුවන් හැබැයි ඒතන දෙනවා ෆීචර්ස් දෙකයි තිබ්බේ සාමාන්‍ය ඩේටා සෙට් එකක් ගත්තම ෆීචර්ස් කීපයක් තියෙනවා එතකොට ට්‍රී කීපයක්ම අපිට හදා ගන්න පුළුවන් එතකොට මේ රෙකෝඩ් එක දුන්නාම මේ ඩිසිෂන් ට්‍රී එකෙන් සෙල්ලම් කරන්නේ නැහැ කියන එක අවුට්පුට් විදිහට දෙනවා. ඒ වගේම මේකෙන් සෙල්ලම් කරනවා කියන එක අවුට්පුට් විදිහට දෙනවා. ඒ වගේම මේකෙනුත් සෙල්ලම් කරනවා කියන එක අවුට්පුට් විදිහට දෙනවා. එතකොට සෙල්ලම් කරනවා කියලා දෙකකින් අවුට්පුට් විදිහට දීලා තියෙනවා. මෙතන අපි 3ක්නේ පාවිච්චි කරන්නේ. 3ෙන් 2ක් සෙල්ලම් කරනවා කියලා අවුට්පුට් විදිහට දීලා තියෙනවා. 3ෙන් 1ක් සෙල්ලම් කරන්නේ නැහැ කියලා අවුට්පුට් විදිහට දීලා තියෙනවා. එතකොට මෙයා ෆයිනල් ප්‍රෙඩික්ෂන් එක විදිහට ගන්නෙ මේ රෑන්ඩම් ෆොරෙස්ට් එකේ ෆයිනල් ප්‍රෙඩික්ෂන් එක විදිහට ගන්නෙ සෙල්ලම් කරනවා කියන එක. ඒ කියන්නේ වැඩිම සම්භාවිතාවක් අපිට දුන්න ක්ලාස් එක තමයි මෙතනදී අපි අන්තිම ෆයිනල් අවුට්පුට් එක විදිහට ගන්නෙ. ඉතින් ඒකම තමයි අපි මෙතනදී කතා කරේ මේ විදිහට ඩිසිෂන් ට්‍රී කීපයකින් එක එක දේවල් ප්‍රෙඩිට් කරන්න පුළුවන් තියෙන ක්ලාස් වලට අනුව. එතකොට වැඩිම ප්‍රමාණයක් ප්‍රෙඩිට් කරලා තියෙන එක තමයි ෆයිනල් ප්‍රෙඩික්ෂන් එක විදිහට ගන්නෙ. अभी डिसीजन ट्री एक मेन मे एक कोटसाकर ये ए प्रेडिक्ट करने का गण फाइनल आउटपुट विधि मेतन अभी डिसीजन ट्री की पेकिंग आउटपुट साल कला बल वेडिम प्रमाण प्रेडिट करने का तमाइ अंतिम आउटपुट विधि गाने इतने तेरे डिसीजन ट्री वाले वाला मैं रैंडम फॉरेस्ट साहब गांड मुकद मेतन डिसीजन ट्री की पैक साल कला बल तमाइ अंतिम प्रिडिक्शन आदे හැබැයි ඒ වගේම ඩිසිෂන් ට්‍රී එක ගොඩක් ස්පීඩ් ඒ කියන්නේ ලොකු ඩේටා සෙට් එකක් එක්ක උඩක් ඉක්මනට වැඩ කරන්න පුළුවන් මෙතනදී ඩිසිෂන් ට්‍රී කීපයක් අපි පාවිච්චි කරන හින්දා වැඩි කාලයක් මේ රෑන්ඩම් ෆොරෙස්ට් ඇල්ගොරිතම් එකට අපිට කාලය වෙන් කරන්න සිද්ධ වෙනවා හරි ඊට පස්සේ අපි මේ රෑන්ඩම් ෆොරෙස්ට් ඇල්ගොරිතම් එකේ ඇඩ්වාන්ටේජස් ගැන කතා කරොත් එහෙම අපි මුලිකුත් කිව්වා මේක ක්ලැසිෆිකේෂන් ප්‍රොබ්ලම් වලදී පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම රීග්‍රෙෂන් ප්‍රොබ්ලම් වලදී පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම අපි කතා කරා ඩිසිෂන් ට්‍රී ඇල්ගොරිතම් එකේදී ඕවර්ෆිට් අවස්ථාවක් වෙන්න පුළුවන් ලේසියෙන් හැබැයි මේකෙදි ඒක අඩු කරලා තියෙනවා ඒකත් අපිට ලොකු වාසියක් අර ඩිසිෂන් ට්‍රී වලින් එන අවුට්පුට් එකේ ඇවරේජ් එකක් නේ මේ අන්තිම අවුට්පුට් එක විදියට ගන්න ඒ හින්දා ඕවර්ෆිට් අවස්ථාවේ මේ විදියට මෙයා අඩු කරලා තියෙනවා අපි මේ ඕවර්ෆිටින් අන්ඩර්ෆිටින් ගැනත් ඒ ප්‍රොබ්ලම් ගැනත් වෙන වීඩියෝකින් කතා කරලා තියෙනවා ඒ වගේම තමයි මේක ලොකු ඩේටා සෙට් එකක් එක්ක වුණත් හොඳින් වැඩ කරන හොඳ ඇකියුරසි එකක් අපිට ගන්න පුළුවන් ඒ වගේම මේකෙදි ෆීචර් ස්කේලින් කරන්න ඕනේ නැහැ අපි ෆීචර් ස්කේලින් ගැනත් වෙන වීඩියෝකින් කතා කරලා තියෙනවා एक मे रैंडम फॉरेस्ट एल्गोरिथम में के वासिया मे फीचर स्केलिंग करंड ओन्ने कियने गनां डिसीजन ट्री एल्गोरिथम में गटत वलांगुई ट्री बेस्ड एल्गोरिथम हिंदा मेवा ए हिंदा फीचर स्केलिंग करंड अवश्य वेन्ने ए वगे मे रैंडम फॉरेस्ट एल्गोरिथम में के आवासी विधियट गातोत एव मेके अभी कलिनुत कथा करा मेके दी डिसीजन ट्री कीपयक अभी पाविच्चि करन्ने डिसीजन ट्री वलट सापेक्षव वेडी कालयक मेकट गत करनवा मेया प्रेडिक्शन एकक देन्न ए वगेम मेया क्लासिफिकेशन प्रॉब्लम वलदी होंद एक्युरेसी एकक देनवा नमुत रीग्रेशन प्रॉब्लम वाली क्लासिफिकेशन प्रॉब्लम वाली देन एक्यूरेसी का तरह होंद एक्यूरेसी आप बलापुर वे
ඒවාගෙම තමයි කම්ප්ලෙක්සිටි එක වැඩි අනිත් මැෂින් ලර්නින් ඇල්ගොරිතම්ස් එක්ක සලකද්දී මේ රෑන්ඩම් ෆොරස්ට් ඇල්ගොරිතම් එකේ. හරි දැන් අපි කතා කරමු කොහොමද මේ රෑන්ඩම් ෆොරස්ට් ඇල්ගොරිතම් එකත් එක්ක වැඩ කරන්නේ කියලා. ඒතර මම හිතනවා ඔයාලා ඩිසිෂන් ට්‍රී ඇල්ගොරිතම් එක ගැන කරපු වීඩියෝ එක බලන්නද කියලා. මම ඒ ඩේටා සෙට් එකමයි මෙතනදී පාවිච්චි කරන්නේ. අපි මේ විදිහට කලින් වීඩියෝ එකේදී ඩිසිෂන් ට්‍රී ඇල්ගොරිතම් එකත් එක්ක වැඩ කරා. මේකෙදී අපි රෑන්ඩම් ෆොරස්ට් ඇල්ගොරිතම් එකත් එක්ක වැඩ කරන්නේ. මම මුලින්ම ඉන්ස්ටෝල් කරගන්නවා මේ ලයිබ්‍රරිස් දෙක numpy සහ pandas. මේ විදිහට අපිට ඒක ඉම්පෝට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි kyphosis ඩේටා සෙට් එකත් එක්ක වැඩ කරන්නේ. මේකෙදී අපි ඒ ඩේටා සෙට් එක ස්ටෝර් කරගමු. කලින් වීඩියෝ එකේදී අපි ඒව ගැන කතා කරා. ඊට පස්සේ ඒකේ ඒ ඩේටා සෙට් එකේ මුල් ඩේටා ටික අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ තියෙන අපේ ලේබල් කොලම් එක අපි ප්‍රෙඩිට් කරන්න යන්තිවිට absent ද present ද කියන classes දෙක. එතකොට ඒකට පාවිච්චි කරන ඩේටා සෙට් එක තමයි අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් මේ කොලම් තුනේ. ඊට පස්සේ ඩේටා සෙට් එකේ shape එක අපිට බලා ගන්න පුළුවන්. රෝ 81ක් තියෙනවා. ඒ වගේම කොලම් 4ක් තියෙනවා. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් කොලම් 4. රෝ 81ක් තියෙනවා කියන්නේ රෙකෝඩ් 84ක් තියෙනවා. ඊට පස්සේ ඒකේ null values එහෙම තියෙනවාද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා 81 fill වෙලා තියෙන හැම එකේම. ඒ හින්දා කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට ඒ ඩේටා සෙට් එක x value වලට සහ y values වලට හදා ගන්නවා, බෙදා ගන්නවා. kyphosis කියන කොලම් එක අයින් කරලා අපිට ඒක x value සඳහා ගන්න පුළුවන්. අපි ඒකේ ඩේටා සෙට් එක බලමු. මේ විදිහට අපිට ගන්න පුළුවන් ඒක. ඒ වගේම y සඳහා අපි ගන්නේ kyphosis කියන කොලම් එක අපේ ටාගට් කොලම් එක. අපි ඒකත් බලමු මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක ට්‍රේනින් සෙට් එක සහ ටෙස්ටින් සෙට් එක විදිහට බෙදා ගන්න ඕනේ. මම මේ විදිහට 130ක් ටෙස්ටින් සෙට් එක විදිහට ගන්නවා. එතකොට ට්‍රේනින් සෙට් එක විදිහට 175ක් එනවා සම්පූර්ණ ඩේටා සෙට් එකෙන්. ඊට පස්සේ අපිට Excel ට්‍රේනින් සෙට් එකේ shape එක මේ විදිහට බලා ගන්න පුළුවන්. රෙකෝඩ් 56ක් ඇවිල්ලා තියෙනවා. රෙකෝඩ් සම්පූර්ණ 81කින් ටෙස්ට් කරන්න ගිහිල්ලා තියෙනවා රෙකෝඩ් 25ක්. හරි එතකොට මේ විදිහට අපි කතා කරේ ඩිසිෂන් ට්‍රී ඇල්ගොරිතම් එක ගැන. මේ ටිකෙන් කතා කරේ අපි අද කතා කරන්නේ රෑන්ඩම් ෆොරස්ට් ඇල්ගොරිතම් එක ගැන. මම ඒකට මේ විදිහට හෙඩින් එකක් දාගන්නම්. හරි මේ විදිහට අපිට ඒක ඉම්පෝර්ට් කරගන්න පුළුවන් රෑන්ඩම් ෆොරස්ට් ක්ලාසිෆයර් එක SQL ලයිබ්‍රරි එකෙන්. ඊට පස්සේ මේ රෑන්ඩම් ෆොරස්ට් ක්ලාසිෆයර් එකේ මේ ක්ලාස් එකට ඔබ්ජෙක්ට් එකක් හදාගන්නවා මම මේ විතර මොඩල් කියලා. අපිට කැමති නමක් දෙන්න පුළුවන්. ඊට පස්සේ එතනදී අපි පැරාමීටර් එකක් දෙනවා n estimators කියලා. මෙතනදී අපි දෙන්නේ ඩිසිෂන් ට්‍රී ගන්න. අපිට තව පැරාමීටර්ස් කීපයක්ම මේකෙදී පාවිච්චි කරන්න පුළුවන්. මම පහල ලින්ක් එකක් දාලා තියනනම් ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් එකේ ගිහලා මේකෙදී අපිට පාවිච්චි කරන්න පුළුවන් පැරාමීටර් සියල්ලම ගැන දැනගන්න. මම මේ ඔක්කොම ගැන කතා කරන්නේ නැහැ මෙතනදී. ඊට පස්සේ අපිට ඒක මේ මොඩල් එක ට්‍රේන් කරන්න පුළුවන් අපේ ට්‍රේනින් සෙට් එක පාවිච්චි කරලා. x train සහ y train කියන එක පාවිච්චි කරලා අපි මේක රන් කරලා බලමු. හරි දැන් අපේ මොඩල් එක ට්‍රේන් වෙලා ඉවරයි random forest වලින්. ඊට පස්සේ මම මේ ටිකම කොපි කරලා ගන්නවා. අපිට මේ දෙයම තමයි කරන්න තියෙන්නේ මෙතනදී. prediction ගන්නවා මේ මොඩල් එකෙන්. එතකොට අපි x test values ටික දෙන්න ඕනේ. ඊට පස්සේ predict වෙන values ටික අපි බලමු. එතකොට මේ විදිහට තමයි algorithm එකෙන් අපිට predict වෙන්නේ. ඒ වගේම අපිට ඇත්තම data set එකේ ඒ වැලියුස් ටික බලා ගන්න පුළුවන් මේ විදිහට තියෙන්නේ. හරි අපි බලමු මේ මොඩල් එකෙන් ප්‍රෙඩිට් කරලා තියෙන ඇබ්සන්ට් කියලා. හැබැයි ඇත්තම වැලියු එක ඇබ්සන්ට්. ඔව් ඒක හරි. ඊට පස්සේ මොඩල් එකෙන් ඇබ්සන්ට් කියලා ප්‍රෙඩිට් කරලා තියෙනවා ඇත්තම වැලියු එකත් ඇබ්සන්ට්. ඊට පස්සෙත් ඇබ්සන්ට් කියලා ප්‍රෙඩිට් කරලා තියෙනවා ඒකත් ඇබ්සන්ට්. ඊට පස්සේ ඇබ්සන්ට් කියලා මොඩල් එකෙන් ප්‍රෙඩිට් කරලා තියෙනවා ඇත්තම වැලියු එක විදිහට ඇවිල්ලා තින්නේ ප්‍රසන්ට් කියන එක. එතකොට ඒ වගේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. අපි බලමු මේක ඇකියුරසි කොහොමද දෙන්නේ කියලා. මම මේ ටිකම පාවිච්චි කරනවා ඇකියුරසි ස්කෝර් එක. මේකම කොපි කරලා ගන්නවා. අපි බලමු ඇකියුරසි ස්කෝර් එක කොහොමද කියලා. ආ 188ක් එනවා 0.88. ඊට පස්සේ අපි බලමු කන්ෆියුෂන් මැට්‍රික්ස් එක කෙනුත් මේ මොඩල් එකේ පර්ෆෝමන්ස් එක කොහොමද තියෙන්නේ කියලා. අපි බලමු. හරි එතකොට ඔයාලට පේනවා ඩේටා පොයින්ට් 22ක් මේ 20යි මේ 2යි හරියට ප්‍රෙඩිට් වෙලා තියෙනවා. ඒ වගේම ඩේටා පොයින්ට් 3ක් වැරදියට මේ මොඩල් එකෙන් ප්‍රෙඩිට් කරලා තියෙනවා. ඒ හින්දා තමයි 188ක ඇකියුරසි එකක් ඇවිල්ලා තියෙන්නේ. හරි අපි මේ කන්ෆියුෂන් මැට්‍රික්ස් ගැන හැම කලින් වීඩියෝ එකදී කතා කරලා තිනවා. ඔයාලට පුළුවන් ඒක බලන්න. ඉතින් අද අපි කතා කරේ මේ රෑන්ඩම් ෆොරස්ට් ඇල්ගොරිතම් එකෙන් කොහොමද වැඩ කරන්නේ කියලා. අපිට මේකේ ඇකියුරසි එක වැඩි අඩු කරගන්න පුළුවන් මේ පැරාමීටර්ස් පාවිච්චි කරලා. මම ලින්ක් එකක් දාලා තියන්නම් පහලින්. ඔයාලට පුළුවන් ඒකෙන් කියලා බලන්න. ඉතින් ගොඩක් දුරට ගොඩක් හොඳ ඇල්ගොරිතම් එකක්, ගොඩක් ජනප්‍රිය ඇල්ගොරිතම් එකක් තමයි මේ රෑන්ඩම් ෆොරස්ට් කියන්නේ. මොකද ගොඩක් ඩේටා සෙට් එක අපිට හොඳ ඇකියුරසි එකක් මේ රෑන්ඩම් ෆොරස්ට් ඇල්ගොරිතම් එක පාවිච්චි කරලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් අවබෝධයක් එන්න ඇති, හොඳ අවබෝධයක් එන්න ඇති කියලා රෑන්ඩම් ෆොරස්ට් ඇල්ගොරිතම් එක ගැන. ඒ වගේම තව දෙයක් පෙන්නන්න මම මෙතනදී. දැන් මෙතන 188ක ඇකියුරසි එකක් ඇවිල්ලා තියෙනවා. අපි මේ ඩේටා සෙට් එක පොඩ්ඩක් බැලුවොත් එහෙම මට මෙහෙම දෙයක් අහුණා. දැන් ඩේටා සෙට් එකේ අපි ලේබල් විදිහට ගන්නයි kyphosis නේ. kyphosis කියන කොලම් එක ගන්නයි.
ඒක අපි වැලියු කවුන්ට් එක ගත්තොත් එහෙම වැලියු කවුන්ට්ස් ඒකේ මෙතඩ් එක අපි ගන්න ඕනේ එතකොට ඔයාලට පේනවා absent කියන ක්ලාස් එකට අදාළව data point 64ක් තියෙනවා present කියන ක්ලාස් එකට අදාළව data point 17යි තියෙනවා එතකොට මේක unbalanced data set එකක්. ඒ කියන්නේ ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ absent එකට වැඩිපුර train වෙනවා මේ model එකෙන් present කියන ක්ලාස් එක වෙනුවෙන් අඩුවෙන් තමයි train වෙන්නේ. ඒකත් මේකේ accuracy එකට පොඩි හානියක් වෙනවා. ඉතින් එහෙම නැති data set එකක් ගත්තොත් එimhe අපිට ගොඩක් හොඳ accuracy එකක් මේ random forest හරහා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් comment කරන්න. අපි ඒව ගැන සාකච්ඡා කරමු. එහෙනම් තවත් වීඩියෝකින් ඉක්මනටම හම්බ වෙමු.